රටක සමාජයක විවස්සා සම්පාදනයේට අපි යනවා නම් ඊට ප්‍රථමයෙන් අපි අහන්න ඕනේ ප්‍රශ්නේ ඇවිල්ලා අපේ සමාජයේ තියෙන අගයන් මොනවද? අර මම ලංකාව ඉපදෙන්න තෝරගත්තේ නැහැ. මට පස්සේ කිව්වා මේක ලංකාව කියලා කිව්වා. මට පස්සේ කිව්වා මම සිංහලෙක් කියලා කිව්වා. මම සිංහල ජාතිය තෝරගත්තේ නැහැ. මම වික්‍රමරත්න පවුල තෝරගත්තෙත් නැහැ. පස්සේ මට කිව්වා මගේ නම වික්‍රමරත්න කියලා. අපි මුහුඟක් වෙලාවට මිනිස්සුන්ට කියන්නේ මේ තෝරගත්තේ නැති දේවල් වලට වග කියනවා. අපි වග කියන්න ඕනේ අපි ගන්න තීරණ වලටයි වග කියන්න ඕනේ. ඉතින් මොනවද අපේ සමාජයේ තියෙන අගයන්? අපේ සමාජයේ අගයන් වෙන්න ඕනේ හැමෝම එක හා සමාන වෙන්න ඕනේ. ඒ වගේම හැමෝටම අපි ගරු කරන්නට ඕනේ. ඒ වගේම අපේ නීතියේ රාමුව තුල ක්‍රියා කරන්න ඕනේද නැද්ද කියන එකත් අපි අහන්න ඕනේ ප්‍රශ්නයක්. ඒකයි විවස්ථාව වැදගත් වෙන්නේ. ඒ වගේම අපි ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් හොයනවාද? ඒ ප්‍රජාතන්ත්‍රවාදී තුල ජීවත් වෙනවා. සමහර රටවල් වල එහෙම තෝරා ගැනීමක් සිදු වෙලා නැහැ. ඒ රටවල් වල. ඊට අමතරව අපි අතරේ ඉන්නවා දුප්පත් අය ඉන්නවා. එතකොට සමාජ සාධාරණත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේ දරුවන් ඉන්නවා, වැඩිමහල්ලා ඉන්නවා. ඉතින් මේ අගයන් තීරණය කළා තමයි විවස්සා සම්පාදනයට යන්න පුළුවන්. එතකොට විවස්ථාව සම්පාදනය කරනකොට අපි කල්පනා කරන්න ඕනේ හුඟක් වෙලාට බහුතරවාදයට අපි යනවා. බහුතරවාදේ විතරක් මදි. දැන් අධිකරණයකට ගියාම අධිකරණයේ තීරණය වෙන්නේ බහුතරවාදයේ අනුව නෙමෙයි, අධිකරණයෙන් තීරණය වෙන්නේ. ඒ නිසා අපි මේකේ ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද අලුත් දේශපාලන තීරණයක අනුව අපි දන්නවා විවස්සදායකයයි විදායකයයි අධිකරණය එක අනිකකට වෙන් වෙන්න ඕනේ. අපේ රාජධානි ක්‍රමය එහෙම නෙමෙයි. රජතුමා තීරණය කළා, රජතුමා අධිකරණ තීරණත් ගත්තා. ඒක මෙතන කරන්නට බෑ. ඒ නිසා මේවා එකින් එකට ස්වාධීන වෙන්නට ඕනේ. එතකොට අපි දන්නවා ලොකු ඉල්ලීමක් තියෙනවා රට තුල කාන්තාවන් නියෝජනය වෙන්න ඕනේ, තරුණ පිරිස් නියෝජනය වෙන්න ඕනේ කියලා. ඔව් එයා නියෝජනය වෙන්න ඕනේ. එයා නියෝජනය වෙන්න ඕනේ එයාගේ හැකියාවෙන්. නමුත් රටේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන නිසා තමයි අපි සෙකන්ඩ් බෙස් කියලා කියනවා. අපි ඒ එකට ගිහිල්ලා කෝටා එකක් හරි දාලා ඒ අයව ගේන්න ඕනේ. ඉතින් මේ අර්ගලයේදී මොකද්ද කැහැගෙව්වේ? සිස්ටම් චේන්ජ් කියලා කිව්වා. මොකද්ද මේ සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ? ඇතර මම බොහොම කෙටියෙන් කිව්වොත් පාලනය කරන අය කවුරු වුණත් කමක් නැහැ. වගකීමෙන් වගකීව යුතු අය විය යුතුයි. වගකීමෙන් පාලනය කරන්නට ඕනේ. මේක තමයි හුඟක් අය මේ ප්‍රශ්න කරන්නේ. 19 මිලි සංශෝධනයක් අපි ගෙනාවා. ජනාධිපතිතුමාට නම් යෝජනා කරන්න පුළුවන් උසස් පත්වීම වලට පත් කරන්නත් පුළුවන්. නමුත් ඒ අතරතුරදී ඒ යෝජනා කරන පුද්ගලයන් සුසුසුද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ස්වාධීන කණ්ඩායමක්. ඒකයි විවස්සදායක සභාවක් තියෙන්නේ. ඒකයි ස්වාධීන කොමිෂන් සභාවල් තියෙන්නේ. හරිද? එතකොට පොලිසියට ස්වාධීන කොමිෂමක් තියෙන්නට ඕනේ. එතකොට අල්ලස දූෂණයට ස්වාධීන කොමිෂනක් තියෙන්නට ඕනේ. 19 දී හිටපු ජනාධිපතිතුමාගේ බොහොම ළඟ නිලධාරි කෙනෙක්ව අල්ලගෙන අධිකරණයට යොමු කළ දනුවක දුන්නා. නමුත් අපේ සිය බොක් එකේ, ඒ කියන්නේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ අපි මේ අවුරුදු 28ක් වෙනවා ඒකේ. එක ප්‍රසිද්ධ නිලධාරි කෙනෙක්වත් දේශපාලක කෙනෙක්වත් අධිකරණයකට ලක් වෙලා නැහැ. ඒකේ ස්වාධීනත්වයක් නැහැ. ඒක ස්වාධීන කරන්නට ඕනේ. ඒ වගේම අපි ප්‍රොකියුමන්ට් කියනවා බඩු භාණ්ඩ ගන්නකොට. ඒ වගේම මහජන සේවය තියෙනවා, පබ්ලික් සර්විස් එක තියෙනවා. ඒකේ කොමිෂන්. එතකොට ඔඩිට් එකේ කොමිෂන්. මේව ඔක්කොම ස්වාධීන වෙන්න ඕනේ. එතකොට තමයි වගකීම වැඩි කරන්නට පුළුවන්. මේක තියෙන රටේ ඉල්ලීම. ඒ වගේම ඉල්ලීමක් තියෙනවා බලය බෙදන්න ඕනේ කියලා. මේ පාර්ලිමේන්තු ඉන්නාට විතරක් හැම තීරණයක්ම ගන්න ඕනේ නැහැ. ඒක මමත් ඒක පිළිගන්නවා. බලය බෙදීමක් තියෙනුනේ. උදාහරණයක් හැටියට සංචාරක ව්‍යාපාරයේ මාතර සංචාරක ව්‍යාපාරයේ තිරුකුණාමලේ යාපනය එක නෙමෙයි. මේ පැත්තේ ඉන්න මිනිස්සුේ තීරණ ගත්ත දෙන්. නමුත් රජයේ වගකීම් තියෙනවා. උදාහරණයක් හැටියට මොකක්ද අපේ විදේශ ප්‍රතිපත්තිය? මොකක්ද අපේ ආරක්ෂා පිළිවෙත් ප්‍රතිපත්තිය? මොකක්ද අපේ මූල්‍ය පිළිබඳව මොනිටරි පොලිසි ගැන ප්‍රතිපත්තිය? ඒව මධ්‍යම රජයේ තීරණය කරන්න ඕනේ. ඉතින් අපිට තියෙනවා හුඟක් දේවල් විශේෂයෙන් ව්‍යවස්ථා සම්පාදනයේ තුල. එතකොට ඉල්ලීමක් තියෙනවා මේ අරගලෙන් අපි ඉල්ලීමක් තියෙනවා පාර්ලිමේන්තු ඉන්න අය විතරක් නෙමෙයි. මේ අපිත් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. අපේ අදහසුත් ගන්න ඕනේ කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නම් අපි පත් කරලා එවන අය තුල අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. කවුද ජාවාරම් කාර්යය පත් කළේ? මද්රව්‍ය ජාවාරම් කාර්යය. කවුද චෝදනාවක් තියෙනකොට උස්සාවියකින් තීරණයක් දීලා තියෙනකොට මිනිමරුවෙක් කියලා කවුද පත් කළේ? වැඩි ඡන්දෙන් ඇවිල්ලා තියෙන ඒ වගේ මිනිස්සුට. ඒකට වග කියන්න ඕනේ. ඒ 225 නේ මේකට වග කියන්න ඕනේ. ඡන්දෙ දුන්න අය ඒකට වග කියන්න ඕනේ. අපි පුරවැසීන් හැටියට වග කීම ගන්න ඕනේ. හැමදාම ඇඟිල්ල කොහට හරි දික් කරලා අපිට බේරෙන්නත් බෑ. අපි හරි අයව එවන්නට ඕනේ. ඔව්. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී මේ රාමුව තුලදී දේශපාලන පක්ෂ සුසු මිනිස්සු දාන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. ඒක අපි වෙනස් කරන්න ඕනේ. අපි බල කිරීමක් කරන්න ඕනේ. මොකද්ද බල කිරීම? අපි බල කරන්න ඕනේ ගිහිල්ලා මේක සුසුසු අයව දාන්න. හරිද? මේකට සුසුසුකම් තියෙන්න ඕනේ. ඒක සදාචාරාත්මක සුසුසුකම් වෙන්න පුළුවන්. නැත්නම් ඒක අධ්‍යාත්මික අධ්‍යාපනය පිළිබඳ සුසුසුකම් වෙන්න පුළුවන්. නැත්නම් හැකියාව පිළිබඳ වෙන්න පුළුවන්. ඒ අයව දාන්න. අපි ඒ බල කිරීම කරන්නට ඕනේ. නැත්නම් අපි පක්ෂ හදලා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී තියෙන පක්ෂ හදලා එවැනි පක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නට ඕනේ.
ඒකට ජනතාවට වගකීමක් තියෙනවා. එතකොට මේක හදනකොට හරිද විවස්ථාව හදනකොට ක්‍රමවේදයක්ත් තියෙනවා. හරිද? දැන් ලංකාවේ හුඟක් කියන්නේ පවුල් දේශපාලනයන්නේ තියෙන්නේ. හරිද? තාත්තගෙන් පස්සේ බිරිඳ එනවා නැත්නම් පුතා හරි දුව එනවා පවුල් කෙනෙක් එනවා. හරිද? මේකත් අපි වෙනස් කරන්න. සුසුකම් තියෙනවනම් ඒ ආයනකෙන් අපිට ගැටලුවක් නැහැ. සුසුකම් නැති ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට තමයි යෝ ගැටලුව ඇතනම ඇති වෙන්නේ. ඉතින් විවස්ථා සම්පාදනයේදී මේක මේ කොමිටුවක් පත් කරලා මේ කැමැති 3-4 දෙනෙකුට මේක තීරණය කරන්නට බෑ. මේකේ මහජන විමසීම් කරන්න ඕනේ. ඊට අමතරව පාර්ලිමේන්තුව හරිද විවස්ථාදායක assembly එකකට constitutional assembly එකකට අපි හරවන්න ඕනේ. හරවලා ඒක හරහා තමයි අලුත් විවස්ථාවක් එන්න ඕනේ. ඒතර මහජන අදහසුත් තියෙනවා. එතකොට කිව්වා වගේ අපි 21 ඒ සංශෝධනය අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරනකොට අපි කිව්වා මහජන සභාවක් තියෙන්න ඕනේ. හැම එක්කම දේශපාලනටනේ නැහැ. නමුත් තරුණ අය, කාන්තාවන්, විද්වතුන්, වෘත්තීය වේදෙන්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් ඇතුළු කරන සභාවක් තියෙන්න ඕනේ. ඒ අයට පුළුවන් එතකොට උපදෙස් දෙන්න පුළුවන්. දැන් මේ සභාව කොහොමද සමන්විත වෙන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන කල්පනා කරන්න ඕනේ. නමුත් ඒ අයටත් අදහස, ඒ අයටත් අවස්ථාව දෙන්න ඕනේ පාලන තන්ත්‍රය තුළට ඇවිල්ලා ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන වගකිව යුතු ක්‍රමයකට යා යුතුයි.